අයිබෝවන් පිරෙන්සි ආපු ගමන ඔබට පිටිපස්සෙන් දකින්න පුළුවන් මයිකල් ආන්ජලෝගේ ස්ටචුවෙක් ගාව තමයි මම මේ පැහැදිලි කිරීම කරන්න ගත්තේ. මොකද ලස්සන කතාවක් කියන්න තමයි ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට, ඒ වගේම ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඇත්ත ඇති සැටියෙන් කියන්න තමයි පිරෙන්සි නගරයට එන්නේ. එතකොට මේ නගරයට එන්න මට ආරාධනා කරන්නේ අජිත් ප්‍රාණ්ඩෝ මහත්මයාත්, ඒ වගේම සමන් මහත්මයාත් වගේම ජානක. එතකොට මේ අය ආරාධනා කළේවල බලාපොරොත්තු වුණා දෙයක්, ඇපල් කඩේ නුවන් යුටියුබ් චැනල් එක හරහා ලංකා මිනිසුන්ට පණිවිඩයක් ගෙනියන්න. එතකොට ඒ පණිවිඩය සඳහා මිලාන් ඉඳලා පිරෙන්සි වලට ආවා ඇපල් කඩේ නුවන්. එතකොට ඒ ගමන තුල මට ඔබට දෙන්න අදහස් කීපයක් තියෙනවා. ඒ අදහස් තුල මේ NPP එක, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මුදල් හොයන්නේ කොහොමද කියලත් ඒක තුල තියෙනවා. ඉතින් මේ කතාව ඉස්සරහට යන්න. එතකොට ඒ කතාව එහෙම වෙනකොට ලග්බජුන් සදාව තමයි අපේ අරමුණ වෙලා ඒක කවර් කරන්න තමයි ආවේ. එතකොට ලග්බජුන් සදාව කියන්නේ මොකක්ද කියන එකට එන්න ඉස්සෙල්ලා මම කියන්නම් මේ ශ්‍රී ලංකා ඉතාලි සහයෝගිතා සංසදය හැදුනේ කොහොමද කියලා. එතනින් පස්සේ අපට අර කතාව කතා කරන්න පුළුවන්. ඒක නිසා මම ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මේක හරි අවධානයෙන් අහන්න කියලා කියනවා. ඒ අවධානයෙන් අහන්න කියන ආරාධනාවත් එක්ක අපි කතාවට යන්. එතකොට පිරෙන්සි නගරය තුළ ජනතා විමුක්ති පෙරමුණේ 9 දෙනෙක් එකතු වෙලා යම්කිසි සාමූහිකයක් ගොඩනගාගෙන යම්කිසි දෙයක් කරන්න ඒ කට්ටිය කතා කරනකොට ඒ කට්ටියට තැනක් තිබිලා නැහැ. ඊට පස්සේ මේ රටේ කොමියුනිස්ට් පක්ෂවලට අයිති ඒ මිනිසුන්ට අයත් දේපල තියෙනවා. එතකොට ඒ දේපල ජනතා විමුක්ති පෙරමුණේ අර 9 දෙනා ගිහිල්ලා අර අයත් එක්ක සාකච්ඡා කරනකොට අපට එකතු වෙන්න තැනක් නැහැ, සාකච්ඡා කරන්න තැනක් නැහැ කියනකොට අර කොමියුනිස්ට් පක්ෂේ ඒ සියලු දෙනා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ, ඔබලා විල්ලිවලා අපේ ගාව සාකච්ඡා කරන්න කියන එක. එතකොට සාකච්ඡා කරන්න ඕන දෙයක් කරන්න කියන එක ඒ කට්ටියගේ ඒ අවස්ථාව දෙනවා ඒ ප්‍රදේශය තුල. එතකොට ඒ ප්‍රදේශයේ ඒ විදිහට දුන්නට පස්සේ අන්න අර මේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස ගිහිල්ලි වෙලා එතන ඒ විදිහට සාකච්ඡා කරගෙන ඒ විදිහට ඉන්නකොට ඒ අයට ඕන වෙනවා යම් කිසි දෙයක් රටේ මිනිසුන්ට දෙයක් කරන්න. එතකොට ඒ මිනිසුන්ට ඒ දේ කරන්න ඕන වෙලා ඒ අය පටන් ගන්නවා කුකරි ක්ලාස්, ඒ වගේම කම්පියුටර් ක්ලාස්, ඒ වගේම ඉතාලි ශ්‍රී ලංකා ඉතාලි භාෂාව සිංහලෙන් කරන ක්ලාස්, ඒ වගේම ඉංග්‍රීසි ක්ලාසුත් කරනවාද කියලා මට හරියට මතක නැහැ කිව්වා ඒ වගේ දෙයක්. ඔන්න ඔය විදිහට යම් කිසි සේවාවන් කරගෙන එනකොට එතකොට මේ 9 දෙනාට අමතරව මේ හොඳ වැඩේ දැක්ක පිරිසක් එකතු වෙනවා. ඒ කට්ටියටත් යම් කිසි දෙයක් කරන්න ඕන වෙනවා. එතකොට ඒ අර 9 දෙනාත් එක්ක ඒ කට්ටිය කියනවා අපි ජනතා විමුක්ති පෙරමුණ සමග කියන එක මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ, අපිට එතනින් එහාට ගිහපු සංසදයක් හරිගස්සගමු ලංකා මිනිසුන්ට යමක් කරන්න කියලා. එතකොට අන්නේ ඒ අදහස තුල ඇවිල්ලිවල්ලා ඒ මිනිස්සු හදා ගන්නවා ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය කියලා. එතකොට ඒ ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය හැදෙන්නේ අන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක්කව් වෙන්න පුළුවන් වපසරියක් හදාගෙන තමයි ඔන්න ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය හැදෙන්නේ. එතකොට එතන ඉන්නවා JP ඉන්නවා, ඒව ශ්‍රී ලංකා ඉන්නවා, පොජ්ජනෙක්සත් පෙරමුණ ඉන්නවා, UMP ඉන්නවා, සජබි ඉන්නවා, සියලුම දෙනා අන්නේ අතෙන්ට ගොනු වෙලා ලංකා මිනිසුන්ට හොඳ දෙයක් කරමු කියන තැන ඒකට ගොනු වෙලා දෙයක් කරනකොට ඊට පස්සේ මේ කට්ටියට මේ ටික දෙනා මේ විදිහට ගමනක් යනකොට මේ මිනිසුන්ට ඉතාලියවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට යම් කිසි දෙයක් කරගෙන ඒ කට්ටිය ගමනක් යනකොට ඒ කට්ටියට ඌමනා වෙනවා. ඊට පස්සේ එතනින් එහාට දෙයක් කරන්න මේ වෙනකොට එතකොට ඒ අයගේ මේ සංසදයට මුදල් කොහමද හම්බ වෙන්නේ? එතකොට අපි කීප දෙනෙක් දැම්මට වැඩක් නැහැ, අපි එතනින් එහාට ගිහපො මොන හරි ක්‍රමවේදයක් කරන්න ඕනේ කියලා කියනකොට අන්න ඒ කට්ටිය ගොනු වෙනවා ලග්බොජුන් සදාව කියන එක. මේ ඉතිසල්ලත් කීපවතාවක්ම කරලා තියෙනවා. හැබැයි මේ මට සුවිශේෂී වෙන්නේ මෙන්න මේ ලග්බොජුන් සදාව මම ආපු පිරෙන්සි ගමන තමයි. එතකොට මේක ඒ අය අන්න අර විදිහට ගොනු වෙලා ඊට පස්සේ අමතක කරන්න බැරි කාරණයක් තමයි අර ශ්‍රී ලංකා ඉතාලි සහයෝගිතා සංසදය හැදිලිවල ඒ මිනිස්සු මේ විදිහට කට්ටි එකතු වෙලා ගමනක් යනකොට ඒ කට්ටියගේ එකතු වෙනවා, සාකච්ඡා කරනවා, සහයෝගයෙන් තීරණ ගන්නවා, කට්ටි එකතු වෙලා වැඩ කරනවා. ඊට පස්සේ මේව දකිනකොට ඒ මිනිසුන්ට මේ අර රටේ පරිහානියකුත් ඔන්නෝ විදිහටම දකිනවා.
හරිද? මේ කට්ටිය මේ විදිහට එකතු වෙලා තීරණ ගන්නෝ වැඩ කරනෝ ඒ සංවිධාන ශක්තිය දැක්කට පස්සේ ඒ මිනිසුන්ට ලංකාවේ මේ වෙලාව වෙනකොට දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් යම්කිසි පරිහානියක් ලැබලා රටේ මිනිස්සු කන්න බොන්න නැත්තන්ට ජීවත් වෙන්න බැරි තැනකටපත් වෙනවා. අහිංසක දරුවන්ට අධ්‍යාපනය නැහැ, අහිංසක දෙමව්පියන්ට මේ බෙහෙත් ටික නැහැ, ඊට පස්සේ රටේ තෙල් ටික නැහැ, පොහොර ටික නැහැ. හරි මේ වෙලාව මේක ලංකාව ව්‍යාකූල තත්ත්වයකටපත් වෙනකොට ලෝකේ ඉන්න ශ්‍රී ලංකේය ලෝකේ දැකලිවල අපි අර එක එක පක්ෂවල හිටපු මිනිස්සු කල්පනා කරනෝ මේ අපි දකින්න මෙතන ෆිරෙන්සිවල මෙන්න මේ කට්ටියක් ගොනු වෙලා ශ්‍රී ලංකා ඉතාලි සහයෝගිතා සංසදය කියලා හදාගෙන ඒ මිනිස්සු හරි සහයෝගයෙන් ඒ සංවිධාන ශක්තිය හොඳට දේවල් කරනකොට ඒ මිනිස්සු කල්පනා කරනවා අපි ඇත්තටම ඉන්න කඳවුර මොකද්ද මේ කඳවුර අපි මේවල හිටිය කියලා ලංකාවට සූගතියක් වෙන්නේ නැහැ ඒක නිසා අපි මෙන්න මේකේ ආකල්පමීය වෙනසක් වෙන්න ඕනේ කියලා කල්පනා කරනකොට අන්න අර කට්ටියට පුළුවන් වෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ කියන තැන ගොනු වෙන්නේ නැතුව NPP කියලා ලංකාවේ හැදෙනවා. එතකොට සියලුම දෙනාට එකතු වෙන්න පුළුවන් තැනක්. අන්නේ NPP එක හැදෙනකොට මේ ඈත් කල්පනා කරනවා අපි දැන් දේශපාලන වශයෙන් අපේ රටේ සියලුම මේ රටේ මේ තරම් කාලයක් පාලනය කරපු නායකයෝ අසමත් වෙලා තියෙනවා. ඔවුන් මේ රට උත්සලා තියන්න. එතකොට මේ රටේ ආර්ථිකය හදන්න, දේශපාලනය හදන්න, ඒත් වගේම අධ්‍යාපනය හදන්න, ප්‍රවාහනය හදන්න මේ සියලුම දෙනින් අසමත් වෙනකොට මේ මිනිස්සු කල්පනා කරනවා දැන් අපි මේකේ දකින්නවා පිරෙන්සි නගරය තුළ මේ JVP කත් එක්ක එකතු වෙලා ඉන්න ඒ ශ්‍රී ලංකා ඉතාලි සහයෝගිතා සංසදය තුළින් අපි එකමුතුව දකිනවා, ඒ මිනිස්සු එකමුතුව වැඩ කරනවා දකිනවා, සහයෝගයෙන් තීරණ ගන්නවා දකිනවා. මෙන්න මේ කියන කරුණු කාරණාත් එක මිනිස්සුන්ගේ ආකල්පමීය වෙනසක් වෙනවා. අපි දැන් මේ රට දියුණු කරන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් එකම කණ්ඩායම් මේ වෙලාවේ ඒ කට්ටිය කියන විදිහට ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ ඒ කණ්ඩායමට විතරයි කියලා. අර එක එක කඳුරවල හිටපු මිනිස්සු මෙන්න මේ විදිහට ගොනු වෙනවා මේ සහයෝගිතා සංසදය, ශ්‍රී ලංකා ඉතාලි සහයෝගිතා සංසදය හරහා NPP එකට. ඔන්නෝ විදිහට තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. ඒ ව්‍යාප්ත වෙන කතාව තමයි මම ඒ විදිහට ගෙනාවේ. එතකොට මම කියන්නම් දැන් මම ආපු ලක්බොජුන් සැඳෑව සම්බන්ධයෙන්. ලක්බොජුන් සැඳෑවට මට එන්න කියලා ආරාධනා කරාට පස්සේ මම විල්ලවල බලනකොට ඊට ඉස්සෙල්ලා දවසේ ගිහිල්ලා මම හවස ගියාට පස්සේ ඇත්තටම හරි සතුටුයි කියන්න. ඒ මිනිස්සු හරි සහයෝගයෙන් සහ සමගියෙන් සියලු දෙනා එකවන්න තීරණ අරගෙන ඉවරලා ඒ කට්ටිය එක විදිහට මහන්සි වෙලා මේ රටේ මේ ලක්බොජුන් සැඳෑව සක්සස් කරගන්න, පැතුම් සඵල කරගන්න ඒ මිනිස්සු එක වගේම මහන්සි වුණා. මහන්සියලිවල එතන තිබුණා සංගීතය, තිබුණා නර්තන, තිබුණා ඒ වගේම DJ තිබුණා. හරිද? ඊට අමතරව ලංකාවේ මිනිස්සු අපි හැමතිස්සෙම හරි ස්ට්‍රෙස් එකේ ඉන්නේ. කොහේ හරි ආවට පස්සේ රටක හිටියට පස්සේ රැකියාව කරනවා ආයෙනෝ ඔය විදිහට ඔහොම ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා මිනිස්සුන්ගේ අර මේ මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් ඒ මිනිස්සුන්ගේ එකමුතු වීමේ ඒ සතුට හරිගස්සන්න තමයි මේ කට්ටිය මේ ලක්බොජුන් සැඳෑව කරන්නේ. එතකොට ලක්බොජුන් සැඳෑව කරන එකේ තව අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි මේ වෙලා වෙනකොට ලංකාවේ දේශපාලන වශයෙන් රටේ NPP එක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ලොකු කැම්පේන් ටිකක් කරගෙන යනවා රටේ මිනිසුන්ගේ මේ මතවාදය වෙනස් කරලා ඒ මිනිසුන්ට හරි විදියට ගොනු වෙන්න තැනක් හදන්න. එතකොට ඒවට ලොකු වියදම් යනවා. හරිද? මම දන්න විදියට එක 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 රැස්වීමක් කරොත් එහෙම මිලියන 2-3ක් යනවා. එතකොට ඒ මිලියන 2-3 කොහෙන්ද හොයාගන්නේ කියන එක ලංකාවේ මිනිසුන්ට වගේම ලෝකේ ඉන්න ශ්‍රී ලංකේයයන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් ඒ කට්ටියට උමනා වෙලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් කරලා තමයි අපි ලංකාවේ මේ කැම්පේන් එකට සල්ලි යවන්නේ කියලා වෙලා පෙන්වන්න. එතකොට ඒ මිනිස්සු ඒක පෙන්වන්න අර ලක්බොජුන් සැඳෑව ලස්සන්ට ප්‍රෝග්‍රෑම් කරලා තිබුණා. හරිද? මම ඉතාලි රටේ දැකපු ලස්සනම ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලිවෙලා මේ දේ දැක්ක ඇස් දෙකින්ම ඒ මිනිස්සු හරි සහයෝගයෙන් වැඩ කරලිවෙලා ඒ වගේම ඇතුලේ මිනිසුන්ට සතුටු වෙන දේවල් තිබුණා, ආරක්ෂාව තිබුණා, ඒ වගේම සියලුම දේවල් ඒක එකක් මේක කියලා නැතුව සියලුම දේවල් කවර් වෙන විදිහට ලස්සන්ට ඒ වැඩේ කරලා තිබුණා. එතකොට ඒකේ මම කිව්වා DJ තිබුණා, සංගීත සැඳෑවක් තිබුණා, ඒ වගේම ලංකාවේ නර්තන තිබුණා, ඒ වගේම ඉතාලි මිනිසුන්ට මේ ඇවිල්ලිවල රටේ කෑම ගැන අධ්‍යයනයක් කරන්න. එතකොට ඒවට දාන ස්පයිසි ගැන, ඒ කියන්නේ 3-5 ගැන අධ්‍යයන මේ දැනුමක් දුන්නා. එතකොට ඒ 3-5 වෙනම විකුණන්න තිබුණා. ඊට පස්සේ
අපේ රටේ මැණික් ටික ආභරණ ටික ඒ වගේ වෙනම ස්ටෝල් තිබුණා. ඒ වලින් ඒ ඉතාලියට ඒ දැනුම දුන්න ඒව මිලදී ගන්න හැකියාව තිබුණා. එතකොට අර ඉතාලියට ඇවිල්ලිවලා අපේ රටේ කල්චර් කෑම බීම සියලුම දේවල් සංස්කෘතිය එතනක් තියෙනවා. ඒ සියලුම දේවල් දැනගන්න කියාගන්න එමිසුන්ට අවස්ථාව දීලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට ඇවිල්ලා සතුටු වෙන්න නියමට මේක ඒක මම කියන්නේ ඒක ඕගනයිස් කමිටුව ලස්සන්ට ඒව සියලුම දේවල් සංවිධානය කළ ඔබට කියන්න ඒකේ තිබුණා ආප්ප තිබුණා ඊට පස්සේ රස කැවිලි තිබුණා ඊට පස්සේ කොත්තු තිබුණා ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් තිබුණා ඊට පස්සේ රෝල්ස් කට්ස් පැටිස් තිබුණා ඊට පස්සේ උගුරු මස් සමග මඤ්ඤොක්ක තිබුණා ඒ වගේම බාබකියු තිබුණා හරිද ඒ වගේම කොක්ටේල් එකක් තිබුණා කොක්ටේල් එකේදී එතන ඩ්‍රින්ක්ස් ගන්න බියර් එක දක්වා ඒව ලස්සන්ට සංවිධානය කරලා තිබුණා මම ඒකේ අවසාන කතාවක් කියන්න ඒවත් තිබුණා ඒ වගේම හොඳ හර්බල් ටී එකකුත් තිබුණා මෙන්න මේ කියන කරුණ කාරණා ටික ලස්සන්ට ගොනු කරලා තිබුණා ඒක නිසා මම ආපු ලෝකේ දැකපු හොඳම සංවිධානය කරපු ලක්බොජුන් සැඳෑව මේක තමයි කියලා මට කියන්න පුළුවන් පිරෙන්සි ඒ සංවිධාන කමිටුවට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් ලෝකෙට ආදර්ශමත් වෙන දෙයක් ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මම කියනවා යම් කිසි දෙයක් කරනවා නම් මේ පිරෙන්සි තිබුණු ඒ ලක්බොජුන් සැඳෑව ගැන අධ්‍යයනයක් කරන්න ඒක ඊට පස්සේ අධ්‍යයනය කළේවලා අන්නේ විදියට කරන්න කවදාවත් අපත යන්නේ ඒ උත්සාහය ඒක ලස්සන්ට පැතුම් සඵල කරගන්න පුළුවන් තැන්ට ගේන්න පුළුවන් කියන එක මම මේ ලක්බොජුන් සැඳෑව ඔබට ආරාධනා කරනවා හොයලා බලන්න කියලා. ඒ වගේම එතන පිරෙන්සි නගරයේ හිටපු ව්‍යාපාරිකයන් අපිට කවදාවත් අමතක කරන්න බෑ ඒ කට්ටිය සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දයි ඉරිදයි තමයි යම් කිසි මුදලක් හම්බ කරගන්නේ ලංකාවේ මිනිස්සු අර ගෙවල් වලින් එළියට ඇවිල්ලා එළියේදී මොන හරි කාලා ආයි සඳේ ඉඳලා වැඩට යන්න ඉන්න දවස තමයි ඉරිද කියලා කියන්නේ. එතකොට ඉරිද දවසේ ඔවුන්ගේ සම්පූර්ණම ආදායම නැති කරගෙන ඒ මිනිස්සු ලක්බොජුන් සැඳෑව සක්සස් කරගන්න පැතුම් සඵල කරගන්න ඒ මිනිස්සු දෙනවා අවස්ථාව උඹලා හරි දෙයක් කරලිවලා ලංකාවේ මේ වෙලාවේ අගාධයෙන් ගොඩ ගන්න මොන හරි දෙයක් කරවන් කියලා. අන්නේ හේතුව මත මේ ඉතාලිවල පිරෙන්සිවල ජීවත් වෙන ඒ ව්‍යාපාරික ප්‍රජාව මුදල් වලින් ආධාර කරනවා ඒ වගේම ද්‍රව්‍ය වලින් ආධාර කරනවා ඒ වගේම පෞද්ගලික ඇවිල්ලා පෞද්ගලිකව තමන්ගේ ශ්‍රමය ආධාර කරා. එතකොට ඒකෙන් ඒ මිනිසුන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔවුන්ගේ ආදායම නැති කරගෙනවලා මේ කාර්යය සක්සස් කරගන්න පැතුම් සඵල කරගන්න ඔවුන්ගේ දායකත්වය දීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ පිරෙන්සි නගරේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇවිල්ලිවලා කෑව බිව්ව සතුටු වුණා දරුවොත් එක්ක හොඳට ඩාන්ස් කරා සියලුම දේවල් කරා හැබැයි එක වලියක්වත් ඒ භූමිය තුල ඇති වුණේ ලස්සන්ට ඒ වැඩේ ඉවර කළේවලා ලස්සන්ට මිනිස්සු විසිර යන්න පුළුවන් අවපසරියක් හරි ගස්සලා තිබුණා හරිද ඒක නිසා ලෝකේ ඉන්න කවුරු හරි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් අන්නේ ප්‍රෝග්‍රෑම් එක කරන සියලුම දෙනාට මම ආරාධනා කරනවා පිරෙන්සි නගරයේ තිබිච්ච ඒ ලක්බොජුන් සැඳෑව කොහොමද කරේ කියලා අධ්‍යයනය කරන්න කියලා මම ආයෙත් කියනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා ටික ගේන්න උමනා වුණා. ඒක නිසා අන්නේකේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ඒ අර මිනිසු දුන්න ආධාර, ඔවුන් දුන්න ආධාර, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව දුන්න ආධාර සියලුම දේවල්, ඒ ද්‍රව්‍යමය ආධාර ටික එහෙම මේක මුදල් කල්ලිවල අර NPP එකේ කැම්පේන් එකට යොමු කරන්න මේව කරා. ඒ වගේ මුදල් ආධාර ටික හම්බෙච්ච ටික අන්න එහෙමම අර කැම්පේන් එකට යොදන්න ඒ අය සම්පූර්ණම සංවිධානය කරලා තිබුණා. මෙන්න මේ විදිහට තමයි මේ කතාව නිමා වුණේ. ඒ වගේම DJ එකක් ලස්සනට කරලා තිබුණා. ඒ තරුණයාට MC loop කියලා ඒ ලංකාවේ තරුණෙක් ලස්සනට ඒ DJ එකක් කරා. ඒ වගේම අර මියුසික් සැඳෑව කරපු ඒ සියලු දෙනාටත් ස්තුතියි. ලස්සන සින්දු වලින් අපි වර්ණවත් කරා. ඒ වගේම ලංකාවේ dancing group කීපයක් ඇවිල්ලිවලා ලංකා මිනිසුන්ට ලස්සන නර්තනයෙන් ඒ නර්තන ඉදිරිපත් කිරීමෙන් මිනිසුන්ට ලොකු සතුටක් ලැබුවා. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ සතුටම දුන්න ඉතාලි ජාතිකයන්ටත්. මෙන්න මේ කරුණු කාරණා ටික තමයි ඔබට ගේන්න උනා වුණා. ඒක ටී කිව්ව මට විශේෂයෙන් නුවන් කියන්න කියලා වල NPP කැම්පේන් එකට අපි මෙන්න මෙහෙම තමයි සල්ලි හොයන්නේ කියන එක ඔවුන් ඒක ප්‍රැක්ටිකලි පෙන්නුවා. මෙන්න මේක තමයි මට ගේන්න ඕනේ යථාර්ථය. එහෙනම් ඔබට
මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇතිවෙන්න ඇති. ඒක නිසා කුකුසක් කුතුහලයක් තිබුණනම් එහෙම මුන් කොහොමද සල්ලි හොයන්නේ, කොහෙන්ද මේ තරම් සල්ලි කියන එක මෙන්න මෙතන ඒකට උත්තරයක් තියෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට තමයි සල්ලි හොයන්නේ කියන එක ඔවුන් ඔප්පු කරලා පෙන්නුවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන් රනිල් වික්‍රමසිංහට, මේ දේශපාලන වළල්ල තුල ඉන්න රාජපක්ෂ ඇතිකරේ.